මාත්‍රකාවෙන්ම මේ මාත්‍රකාවට එන්න පුළුවන්කමක් තියෙනවා පරිසරය ගැන කතා කළා වනය ගැන කතා කළා මේ සතුන් ගැන කතා කළා මේ හැමෝම ගැන කතා කරගෙන යනකොට මේ අපි අරගෙන යන්න සූදානම්ගේ ඊළඟ අඩහෝරාවත් පරිසරය ගැන පරිසරේ පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න කොයි විදිහ දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා විශේෂයෙන් කඩෝලාන පරිසරය සම්බන්ධයෙන් කතා කරන්න හැබැයි ඕක අපි හැමදාම කතා කරනවා හැමදාම මෙහෙම වේවි කියලා විශ්වාස කරනවා මේකට එකතු වෙන්න තවත් ආදරණීය ආයතනයක් තියෙන හැම වෙලාවකම පරිසරය ගැන අපේ උරුමයන් ගැන කතා කරන්න මූලික වෙලා තියෙන ආදරණීය ආයතනයක් එක තමයි මේ කතාබහ අරගෙන යන්නේ. ඔව්. SLT මොබිටෙල් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කඩලවන සංරක්ෂණ ව්‍යාපෘතිය පිළිබඳවයි අපි අද දවසේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සුවිශේෂීම දෙන්නෙකුට අපි අද දවසේ ආරාධනාව ලබා දෙනවා බොහොම ආදරයෙන් මේ වැඩසටහන සම්බන්ධලා මේ පිළිබඳව ඔබවත් දැනුවත් කරන්න කියලා. අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න සූදානම් වෙනවා. SLT මොබිටෙල් සමන් අධිකාරී අලවි සේවා අනුරුද්ධ සූර්යාරච්චි මහතා අයිබෝරෝ අයිබෝ සුබදසනයි ඒ සමගම අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මේ විෂය පිළිබඳව සුවිශේෂී කරුණු කන්නාවක් අපිට ඉස්මතු කරගන්න පුළුවන්කම තිබෙන වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙම්වන්දි චායකොඩි මහත්මයා අයිබෝරෝ අයිබෝ සුබදසනයි අපි දැන් මේ මේ පැත්තෙන් පටන් ගමු දැන් මේ ව්‍යාපෘතියට මූලිකත්වය ලබා දෙන ආයතනයක් විදිහට ඊටමත් සුවිශේෂී කාරණා ගොඩක් කතා කරන්න තියෙනවා මේ ආරම්භය පිළිබඳව බොහොම කෙටියෙන් පොඩ්ඩක් මතක් කරොත් මේ ව්‍යාපෘතිය ගැන කොහොමද ඔබතුමාට ඒකට අපිට යම් ආරම්භයක් ලබා දෙන්න පුළුවන්? ඔව් මම හිතන්නේ SLT මොබිටෙල් ආයතනය ගත්තොත් අර අපි ලාභ ලැබීමෙන් ඔබට ගිහිල්ලා සමාජීය වගකීම ඉටු කිරීමට සැදී පැහැදී සිටින ආයතනයක්. ඉතින් අපි මේ කතා කරපු දේ ගැන තවත් කියනවා නම් අද මේ මාත්‍රකව කතා කරාට මේක ඉතිහාසයේ SLT මොබිටෙල් පැත්තෙන් අවුරුදු 20ක් විතර අපස්සට යනවා. මොකද අපි අපේ සංස්කෘතිය පරිසරය හිතකාමී බව සියලුම දේවල් සම්බන්ධ කරගෙන අපි දින දර්ශනයක් නිකුත් කරනවා. ඉතින් මේවරත් ඒ විදිහට විවිධ තේමාවන් ඔස්සේ අපි එක එක මාතෘකාවන් ගැන මොකද අපි හිතනවා දත්ත සපයන ආයතනයක් හැටියට අපේ වගකීමක් තියෙනවා තාක්ෂණය හරහා පරිසර හිතකාමී දේවල් මනුෂ්‍ය වර්ගයාට ලබා දෙන්න. ඉතින් ඒකත් එක බලනකොට මම හිතන්නේ අපි ඉතාමත් වැදගත් විදිහට පහුවේ අවුරුදු 20 පුරහවටම මේ වගේ දින දර්ශනයක් අරගෙන ආවා. ඉතින් මෙතන තමයි අපි අද නැවතිලා සිටින්නේ. මතය බොහොම හොඳ ඉතිහාසයක් තියෙනවා. මොකද දැන් ඔය මේ ඒ වගේ දිනදර්ශනයක් නැති නිවසක් හොයාගන්න බැරි තරමට මෙහෙම නැත්තම් පරණ දිනදර්ශන පවා හුඟක එකතු කරගෙන තියාගෙන ඉන්නවා. එහෙම වටපිටාවක් තියෙන මේ ඔය දිනදර්ශනේ කතාවට අපි ඉදිරියේදී කතා කරමු. මේවර තේමාවන් කොහොමද කොයි විදිහටද වෙන්නේ කියලා. අර කඩුලාන පරිසර පද්ධතිය ගැන කතා කරපු නිසාම අපි මහජනතුමී පත්‍රය හැරෙන මේ කඩුලාන පරිසර පද්ධතිය සම්බන්ධයෙන් අපිට පොඩි දැනුම් දීමක් කරන්නකෝ. අපිට පොඩි හැඳින්වීමක් කරන්නකෝ මේ පද්ධතිය සම්බන්ධයෙන්. कडुलान खेन वचने आपुहाम बोधनेक हितनुआ मे मुखाद खेनेक एक हेतु कडुलान खेन वचने बहु देवाल्ट पाविच समार विलावत विरल बद प्रजाव कडुलान खेन वचने पाविच वेडिपुरम कडुलान परिसर पद्धति दकिंड हमेन महाकडोल एल खडोल वल्ट कियान पोते इतने दि कडुलान खेन वचने कथा करन एक गाहक्यन इगावट කඩුලාන පරිසර පද්ධතියේ තියෙන ශාක ප්‍රජාව එකට ගත්තාම ඒ ශාක ප්‍රජාවට කතා කරනවා කඩුලාන කියලා. එතකොට එතනදී අපි කතා කරන්නේ ඒ පරිසර පද්ධතියේ තියෙන සියලුම කඩුලාන. එතකොට මේ කඩුලාන ශාක ප්‍රජාව කියන එකේ හරි ලස්සන සුවිශේෂීත්වයක් තියෙනවා. ඒකට හේතුව කඩුලාන කියන ශාකවල එක්තරා කණ්ඩායමක් තියෙනවා. ඒවට අපි කියනවා සත්‍ය කඩුලාන කියලා. සත්‍ය කඩුලාන කියලා කියන්නේ හේතුව මේ ශාකවලට කඩුලාන පරිසර පද්ධතියෙන් ඔබට ගිහිලා වෙන කොහෙවත් වැවෙන්න බෑ. ඒ පරිසර පද්ධතිය පමණමයි දකින්න ලැබෙන්නේ. තුන්වෙනියට කඩුලාන කියන වචනේ පාවිච්චි කරනවා මුළු පරිසර පද්ධතියටම. එතකොට එතනදී අපි කතා කරන්නේ සතුන්, ශාක, ජීවි අජීවි පරිසර පද්ධතියම. ඉතින් අර කඩුලාන කියන වචනේ ලොකු නිර්වචනයක් තියෙනවා. ඇත්තටම අපි දකින්න ඕනේ බලන්න ඕනේ කඩුලාන කියන පරිසර පද්ධතිය.
මොකද ඒකේ තියෙන විශේෂිතත්වය තමයි අපි ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ. මොකද අපි ලෝකයේ එක බලද්දී ලෝකයේ කඩලාන පැතිරී තියෙන රටවල් වලින් ශ්‍රී ලංකාව සුවිශේෂී. ඒකට හේතුව ලෝකයේ කඩලාන වර්ග 69ක් 70ක් තියෙන රටක ලෝකයක අපි කඩලාන විශේෂ 21ක් සත්‍ය කඩලාන 21ක් තියෙනවා. ඒකේ තේරුම ලෝකයේ තියෙන කඩලාන වලින් තුනෙන් එකක්ම මේ රටේ තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපේ ලංකාවේ කඩලාන පද්ධතිය ඉතා සුවිශේෂී වෙන්නේ. එහෙනම් ඒ සුවිශේෂීත්වය අඳුරගෙන තියෙනවා SLT මොබිටෙල් ආයතනය. හොඳට අඳුරගෙන තියෙනවා. ඒ විශේෂත්වය වන්නේ නේ. ඒක දැන් ඒ අඳුරගත්ත එක සමාජගත කිරීමේ වටිනාකම තමයි මේ වෙලාවේ හරිම වටින්නේ. ඒක නිසා දැන් දිනදර්ශනය හරහත් ඒ කටයුත්ත බොහොම හොඳින් සිදු කරනවා කියලා අපි දකිනවා. දැන් මෙවර දිනදර්ශනය ගැන කතා කරත් ඔහම SLT මොබිටෙල් දිනදර්ශනය බොහොම ශ්‍රී ලාංකික උරුමයක් ඉස්මතු වෙන්න තමයි හැමදාමත් ඔබතුමා නිර්මාණය කරන්නේ. මේ පාර කතා කරත් ඔහම මේ තාක්ෂණත් එක්ක මේ ඉටුවෙන කාර්යභාරය පිළිබඳ කොහොමද ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඔව් තමයි. දැන් අපි ගත්තොත් SLT මොබිටෙල් කිව්වොත් අපි ටෙක්නොලොජි එකත් තාක්ෂණය සමග ඉතින් මේවැනි දෙයක් මේ පරිසරයට උදාහරණ මේ වගේ තේමාවක් ලබා දෙනීමට අපිට මේ තාක්ෂණය හොඳ මෙවලමක් වෙනවා. හොඳ අපිට තෝතැන්නක් වෙනවා. ඉතින් අපි මේ දිනදර්ශනය මුද්‍රණයට පමණක් සීමා වෙන්නේ නැතුව අපි ඒක අපි ඩිජිටල් තාක්ෂණය හරහා සමාජ වෙබ් අඩවි හරහා දැනටමත් සියලුම දේ සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම SLT මොබිටෙල් Facebook Twitter මංගල ඉස්සලගේ අවුරුදු 20 තුරා පුරාවටම තියෙන සියලුම දේවල් දැක බලා ගන්න පුළුවන් අර ගෝලීය ප්‍රේක්ෂකයාට අපි ලැබෙන්න සලස්සලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේ 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 දිනදර්ශනය ඇවිල්ලා මේ අලංකාරයට පමණක් තියෙන ඩොකියුමන්ට් එක නෙමෙයි, ඒක අධ්‍යාපනික වැඩසටහනක් කරන්න පුළුවන් තරම් දත්ත ඒක තුළ තියෙනවා. ඉතින් ඒ තාක්ෂණය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම පණිවිඩය අපි මේ දිනදර්ශනය හරහා අපි දකිනවා, ඡායාරූපත් දකිනවා. මේ මේ දේවල් මේ ඉතාමත් දැනුවත් වීමේ වටිනාකමක් තිබෙනවනේ. දැන් මේ මහාචාර්යතුමිය කියපු කාරණා සහ ඔබතුමා කියන මේ ආයතන වල එකතුවත් එක්ක ඉතාමත් හොඳ වෙනස් තැනකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නේද? අනිවාර්යෙන්. ඒ නිසා ඒ බලාපොරොත්තුව රටේ බලාපොරොත්තුව බවට පත් වෙවි. අපේ උරුමයන් පරිස්සම් කරගන්න, උරුමයන් ගැන කතා කරන්න හැමදාම කටයුතු කරන ආයතනයක් විදිහට SLT මොබිටෙල් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෑයම මෙවරත් අමතක කරලා නැහැ. මේ අලුත් අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අමතක කරන්න නැතුව මේ සියල්ල අපිට එකතු කරන්න නිසාම තමයි අපිත් එක්ක මේ වැඩසටහනෙදි සම්බන්ධ වෙන්නේ. මාචාර්යතුමනි, දැනගන්න කැමති මේ නීල පරිසර පද්ධතිය ගැන කතා කරනවා. මොකක්ද මේ නීල කියලා කියන්නේ? අපි දැන් සාමාන්‍යයෙන් ගොයන් වලටත් අපි නීල් ගොයම කියලා හඳුන්වනවා. මොකද මොකද එහෙම නැත්තම් මේ පද්ධතියට ආවේනික කාරණාවක්ද මේ? පොඩක් අපි මේක දැනුවත් කරගමුකෝ. බ්ලූ ඉකෝසිස්ටම්ස් එහෙම නැත්තම් නීල පරිසර පද්ධති කියන සංකල්පය ලෝකයට එන්නේ කාබන් වැඩිපුර පරිසරයට මුක්ත කරද්දී ආපහු මේ කාබන් නැවත තිර කිරීමට හැකි පරිසර පද්ධති මොනවද කියන එක ගෝලියව සොයන්න පටන් ගත්තා. මෙහෙම හොයන්න යද්දී අපිට එකපාරට හිතෙන්න පුළුවන් රූක්ෂ කැලෑ වලට පුළුවන් ලොකු කාබන් ප්‍රමාණයක් තිර කරන්න පුළුවන් කියලා. නමුත් අධ්‍යයනවලදී අවසානයේදී විද්වතුන් හඳුනාගත්තේ මේ රූක්ෂ කැලෑවලට සාපේක්ෂව කඩුලාන, ලවණ හැල් සහ මොහොදු තුරුණ කියන පරිසර ත්‍රිත්වය. මෙන්න මේ පරිසර ත්‍රිත්වයට පුළුවන්කම තියෙනවා ඉතා වේගයෙන් සහ වැඩි ප්‍රවණතාවයකින් කඩුලාන වලට, ලවණ හැල් වලට සහ මොහොදු තුරුණ වලට කාබන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කාබන් තිර කරන්න පුළුවන් පරිසර පද්ධතිය කියන්නේ ගෝලීය උණුසුමට තියෙන ලොකුම උදව්ව, පළවෙනි උත්තරය. ඒ නිසාම මේ පරිසර පද්ධති තුනට නීල පරිසර පද්ධති කියන්න පටන් ගත්තා. ඒකට හේතුව එතකොට අපි සරලව ගත්තොත් කාබන් තිර කිරීම හරහා පරිසරයේ සිදුවන ගෝලීය පරිසර වෙනස්කම් වලට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් පරිසර පද්ධති තුනක් කියන එක. ඉතින් මේවර SLT ආයතනයේ තේමාව වුණ කඩුලානත් මේ නීල පරිසර පද්ධති වලින් එකක්. ඉතින් ඒ නිසාම තමයි අද ලෝකයේ ලොකු වියදමක් සහ වෑයමක් දරන්නේ අපි මීට බොහෝ කාලයකට ඉස්සෙල්ලා වැඩිපුර අවධානයක් නොදුන්න මේ පරිසර තිත්‍රය රැකගන්න. හොඳයි, මට අහන්න හදන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔය කියන විදිහට වසර 20ක කාලයක් පුරා අපි අපේ උරුමයන් ගැන කතා කරන, අපේ දේවල් ගැන කතා කරන, කොහොමද ඔය මේ
මෙන්න මේ මාත්‍රකාව යටතේ තමයි මේක යෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් වසරෙන් වසර මේ මාත්‍රකාව වෙනස් වෙන්න ඕනේ. මේ ගැන කතා කරන්න ඕනේ. ඔහොම කියලා කොහොමද හිතෙන්නේ ඇත්තටම මේ කාලයට අවශ්‍යම දෙයක් තමයි කඩලවන පරිසරය ආරක්ෂා කරනවා කියන එක. කොහොමද ඔය සිතිවිලි ටික එන්නේ ආයතනයට? මොකද අපි අවුරුදු 20ක් තිස්සේ මේ ගමන ආවහම අපේ මේ සංකල්පය නිර්මාණ සංකල්පය අපේ SLT මොබිටලා ඇතුළේමයි බිහි වෙන්නේ. අපිට හොඳ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඉතින් ඒගොල්ලෝ තමයි ඒ තීරණය කරන්නේ මේ මේ අපේ සංස්කෘතිය අපේ උරුමයේ තියෙන වත්පෝසත්කම් වැඩි දියුණු ආකාරයෙන් මතු පරපුරට ප්‍රයෝජනවත් වෙන දූදරුවන්ට දෙන මාතෘකාවට යන්නේ කොහොමද කියලා. ඉතින් ඒ තියෙන විශේෂ ප්‍රාගුණ්‍ය තුලින් අපි මේ මේ වැඩ කටයුතු කරගෙන නමුත් අපි අමතක කරන්නේ SLT මොබිටල් කියන්නේ තාක්ෂණික සම්බන්ධ ආයතනයක්. අපි මෙවැනි දිනදර්ශනයක් නිකුත් කිරීමදී ඒහා සම්බන්ධ ඉන්න විද්වතුන් ඒ විශේෂඥයින් අපි සම්බන්ධ කරගන්න. උදාහරණයක් වශයෙන් අපි හැම අවුරුද්දෙම පෙබරවාරි මාසේ තමයි මේ දිනදර්ශනේ ගෙහිමිට පටන් ගන්නෙ. පෙබරවාරි මාසේ දෙසැම්බර් මාසේ තමයි එළියට දාන්නේ. එතකොට අපිත් එක්ක ඒ සම්බන්ධ ඉන්න දැවැන්තයෙක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් පක්ෂීන් සම්බන්ධව මහාචාර්ය සරත්කොට මහත්මයාට ආවේනික සමනලුන් සම්බන්ධව මයිකල් වැට් මහත්මයා ඒ වගේම බෙර සම්බන්ධව බුද්ධයන් සිද්සනායක මහත්මයා මෙවර කඩලාන මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය මේ සියල්ලම ඉතින් ඔය අපි කොච්චර එකට උනන්දු වෙනවද කියනවා නම් ඒ දිනදර්ශනය පස්සේ අපි ග්‍රන්ථයක්වත් ඉක්ුත් කරනවා. දැන් ග්‍රන්ථ කීපයක් මම අතේ තියෙනවා මේ පසුගිය වසරවල තේමාවන් එක ඉදිරිපත් කරපු දේවල්. අපි ඒ දර්ශනත් ප්‍රදායන කරනවා. මේ වගේ ග්‍රන්ථයක් ඇත්තරම දිනදර්ශනකුත් එක්ක ඉදිරිපත් කරනවා හැම වසරකම කියන එක හරි වටිනවා. ඔව් ඒක අපි බලන්නේ ඒ දිනදර්ශනයේ සීමා නොවි ඒ රාමුවේ සීමා නොවි අපේ ගත්තොත් පාත්‍රකාවල් ගත්තොත් අපි අපිට උරුම සහල් වෙන්න පුළුවන් සිතුවම් කලාවේ ආඛ්‍යාන වෙන්න පුළුවන් ගොක්කල කලාව වෙන්න පුළුවන් පිත්තල සම්බන්ධව වෙන්න පුළුවන් ජලාශ්‍රය වෙන්න පුළුවන් ඒ වගේ මාත්‍රකව සියලුම දේවල් වලට ඒ ග්‍රන්ථයක් තිබිය යුතුමයි. ඉතින් ওই හැම ග්‍රන්ථයකම තියෙන හැම වචනයකට අපි වග කියනවා. මොකද අපි තාමත් විද්වත් මණ්ඩලයක් කරා තමයි ඔය ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. දැන් අපි මේ අවුරුද්දට આવොත් එම මේ පර තේමාව බවට පත් වෙන්නේ කඩලාන ආශ්‍රිත පරිසර පද්ධතිය. ඇයි මේ තේමාව මේ වසරේ තෝරගන්න හේතුව? ඔව් කඩලාන කියන එක දැන් අපිට විවිධ මාතෘකාවල් එනවා. ඉතින් අපි ගොඩක් කාලවලට බැලුවා මේ එක දැන් අපිට මේ දෙක කරන්න හින්දා අපිට වෙන වෙන මාතෘකාවලුත් එනවා පරිසර හිතකම. නමුත් අපි බැලුවා මේ කාගේවත් වැඩි අවධානයක් යොමු නොව නමුත් අපි පරිසරයේ සමතුලිතභාවය රැක ගන්න ඒ ස්ථිරභාවය රැක ගන්න ඒක කිපදෙන්න අපිට තා ඉක්මනින් වෙලාව බලලා අපොමම කතා බහට. හොඳයි. ඉතින් ඒ තියෙන මාතෘකාවන් යටතේ අපිට මේ පරිසර සමතුලිතභාවය රැක ගන්න ඒ වගේම අපිට දැන් ජාත්‍යන්තර වශයෙන් කතා කරන තමයි මේ ගෝලීය උණුසුම් කරන්නේ. ඒ වගේම තව ඔය ක්ලයිමේට් චේන්ජ් කියන මේ කතා කරන ඒ වගේම අපි වගකීතු ආයතනයක් හැටියට මේ කාබන් විමෝචනය ගැන නැත්නම් කාබන් එමිෂන් ගැන කතා කරන මේ සියලු දේනම ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරන දෙයක් තමයි මේ කඩොලාන. ඒක හින්දාම අපි මේ කඩොලාන කියන මාතෘකාව තේමාව තෝරාගත්තා මේ පරිසර පද්ධතියේ මේ කඩොලාන වල අසිරිය. يعني මේක මම හිතන ඉතාමත් වැදගත් වෙනවා මේ කෙටි කාලිනේව සහ දිගු කාලිනේමත් ඒක රටට සහ ලෝකයටත් තවත් හිතකාමී ලෙස බලපානවා. මචාර තුමේ මේක පොඩක් අහමු ජයනි මේ කඩුලාන පද්ධතියක් අපිට අහිමි වුණොත් එහෙම මොකක්ද වෙන්න පුළුවන් හානිය? ඒක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. ඒකට හේතුව දැන් අපි හැමෝම දූපත් වාසීන්. අපි කවදාකවත් රැයකට නිදාගද්දී සුනාමි එකක් ඇවිල්ලා එහෙම නැත්නම් ඒ වගේ මුහුදෙන් එන තර්ජනයක් නිසා මේ ලංකාවම යට වෙයි කරදරයට පත් වෙයි කියන අදහසින් නිදාගන්නේ. අපිට එවැනි අදහසක් එන්නේ නැත්තේ අපේ ලංකාව වටේ ලොකු පහුරක් තියෙනවා. ඒ පවුර තමයි කඩුලාන. කඩුලාන පරිසර පද්ධතියකට ගිහාම අපි දකිනවා ඒ වටේ තියෙන මූල පද්ධතිය කොයි ආකාරයටද එන උදම් රැලි නවත්තන්න පුළුවන් විදිහට හැදිලා තියෙන්නේ කියලා. යම් ආකාරයකින් ලංකාව වටේ තියෙන කඩුලාන හෙට දවසේ නැති වුණා කියලා අපි හිතමු. බොහෝම දවස් කීපයක් ඇතුළත මාස කීපයක් ඇතුළත අපිට ලංකාවේ යම් කිසි හැඩයක් තියෙනවනේ. ඒ හැඩය නැති වෙනවා. ඒකට හේතුව වෙරළ ඛාදනය නැවැත්ීමේ හැකියාවක් අපිට නැති වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ වෙරළ ඛාදනයක් වුණොත් අපි ලංකාවේ වෙරළ කලාපයේ තමයි වැඩිම ජනගහනය ඉන්නේ.
එතකොට ඒ පොඩි උදාහරණේ ඇති අපිට කඩලාන නැති වුණොත් සමාජීය සහ ආර්ථිකව අපිට වෙන්න පුළුවන් හානිය කතා කරන්න පරිසරයට වෙන හානිය ඒක ලොකු මාතෘකාවක් නමුත් මම හිතනවා මේ පොඩි උදාහරණේ ඇති කියලා හොඳයි එතකොට මේ අපි ආරක්ෂා කරගත යුතු අපි කතා කළ යුතු මාතෘකාවක් එක තමයි මේ කතා බහ කරමින් ඉන්න ඔබට දකින්න පුළුවන් චාරූප පෙළකුත් මෙන්න මේ විදිහට මේ සියල්ල ගැන කතා කරනකොට අපි SLT මොබිටල් පැත්තට හැරෙනකොට මේ කරන කාරණා ගණනාවක් තියෙනවනේ මේක එකක් විතරයි මේ දින දර්ශනයක් එකතු කරලා අපේ උරුමයන් ගැන කතා කරලා මේක කරන එක. එතකොට බොහොම ආදරණීය තැන් ගොඩාක් මේ SLT මොබිටල් ආයතනය හරහා සිද්ධ වෙනවා. අපි පොඩ්ඩක් දේවල් ටිකක් දැනුවත් කරමු. මොන වගේ කාරණාද සාමාන්‍යයෙන් වෙන්නේ වෙන වසරක් පාසා සිද්ධ වෙන තවත් වැඩ කටයුතු ඕන නැතරම් තියෙනවනේ නේද? ඔව්. ඇත්තට මේ අපි ඕක කිව්වත් වගේ එක අංගයක් තමයි. නමුත් අපි අර ගොඩක් කාලවට ව්‍යාපාර ලෝකයෙන් බැහැරව වෙලා විශේෂයෙන්ම අපේ පොඩි සංකල්පයක් තියෙනවා මේ අපේ ව්‍යාපාර කටයුතු කරන ගමන් මේ ESG Environment Social Governance කියලා ඒ කියන්නේ පරිසර හිතකාමී වැඩ කටයුතු වලට යනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට පාසල් වලට ගිහිල්ලා ඒගොල්ලගේ දැනුම් කෙත් වපුරවන්න අපි වලට පොත්පත් බෙදා දීම වැඩසටහන් ගොඩක් කරනවා. හිතක් නැත්තම් පොතක් දෙන්න කියලා වගේ තේමාවක් යටතේ. එතකොට අපි සමහර පැති වලට ගිහිල්ලා අසරණ ළමයින්ට අපි උදව් කරනවා විශේෂම අධ්‍යාපනය පැත්තෙන් ඒ වගේ අපි ගොඩක් ඒ වගේම අපි වගා ව්‍යාපෘති වලට ගිහිල්ලා සිටිනවා ඉතින් ඒ වගේ අපි වර්ෂය පුරාම කරගෙන යනවා ඉතින් ඒකේ බලාපොරොත්තු වෙනවා අර අපිට යම් කිසි අපේ එක පැත්තෙන් ව්‍යාපාරික ආයතනයක් වශයෙන් අපේ සන්නාමය අපේ ප්‍රතිලෝකය තුළ ස්ථාපනය කිරීම රෝපණය කිරීම බලාපොරොත්තු වෙනවා ඊට වඩා කාර්යභාරයක් කිරීම සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන ඒ සබා අපේ වෙනම ඩිවිෂන් එකක් පවා තියෙනවා සන්නාමයක් ඉදිරිය නම් කිසිම බයක් වෙන්න ඕනේ නැහැ මොකද මේ නගරයෙන් එහා පැත්තට ගිහිල්ලා ගම් දනව සෙසාරා මේ වෙනකොට හැම දැනටම ගිහිල්ලා තියෙන නමක් විදිහට අපිට SLT මොබිටල් හඳුන්වා දෙන්න පුළුවන්කම විදිහට මම හිතන්නේ ඔය කරන වැඩ කටයුතු නිසාම වෙන්න ඇති ඒ විදිහට මිනිස්සුන්ගේ හිතවල මේ නම රෝපණයලා තියෙනනේ එවැනි සන්නාමයක් පරිසරය වෙනුවෙන් සබාධම වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ විදිහට හැම වසරකම ලොකු කැපකිරීමක් කරන එක රබුතුමා කිව්වා වගේ පෙබරවාරි මාසේ පටන් ගන්න මේ කටයුත්තට මුල පුරන්න ඊට පස්සේ වසර පුරාම මේක පවත්වාගෙන ගිහලා දෙසැම්බර් මාසේ තමයි අලුත් අවුරුද්දට දින දර්ශනයක් නිකුත් කිරීම සිද්ධ වෙන්නේ මේ අපේ මහාචාර්යතුමිය වම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙවන්දි ජයගොඩි මහත්මිය මේ විද්‍යාව සහ කලාව මුසු කරලා මේ SLT මොබිටෙල් කරන මේ කටයුත්ත පිළිබඳව කඩලාන පරිසරයේ පද්ධතිය කියන එක දිහා බොහෝ දෙනෙක් බලන්නේ මඩ පිරුණ යන්න අමාරු ගඳ සහිත පරිසර පද්ධතියක් හැටියට බොහෝ දෙනෙක් හිතන්නේ එහෙමයි. ඉතින් SLT ආයතනය මේ වගේ මඩ පිරුණු ගඳ තියෙන පරිසර පද්ධතියක් මේ අවුරුද්දේ තමන්ගේ කැලෙන්ඩරේ කරගන්න ඕන කියලා තීරණය කරලා ඇවිල්ලා ඒක ගැන අහපුවම මට ඉතාමත්ම ලොකු සතුටක් ඇති වුණා. මොකද ඒකට හේතුව අවුරුදු ගාණක් වසර ගණනක් මේ පරිසර පද්ධතියේ අසිරිය දැකපු මම ඒ දැකපු අසිරිය මුළු ලංකාවටම දැක ගන්න අවස්ථාවක් SLT ආයතනයේ හදලා දෙනවා කියපු එක විද්‍යාඥයෙක් හැටියට මට ඉතාමත්ම සතුටු දෙයක් වුණා. ඉතින් ඉතා සතුටින් මම ඒකට එකඟ වුණා විතරක් නෙමෙයි මම හිතනවා මෙතනදී ඉතා වැදගත් දෙයක් දැක්කා. ඒ තමයි අපේ ශ්‍රී ලංකාවේ ඉන්න කලාකරුවන්ට මේ SLT ආයතනයේ හරහා මේ කාර්යභාරයට එකතු වෙන්න ලැබීම නිසා ඒ අයට ලැබෙන අවස්ථාවන් මට අවස්ථාව ලැබුණා ලංකාවේ ප්‍රවීණ කලාකරුවෙක් වෙන පුලස්සි මහත්මයාත් පාරමී මහත්මයාත් අලුත් කලාකාරිනියක් හැටියට පියුමි මහත්මියත් එක්ක වැඩ කරන්න මම දැක්ක දෙයක් තමයි ඒ අයට කලාව කියන එකේ කිසිම දෙයක් මට අල්ලන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ අයට මට කරන්න තිබ්බේ මේ ශාකයේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ විදිහට මල පිපෙද්දී අපි මේක කලාවට ගත යුතුයි. විද්‍යාවයි කලාවයි මුසු කරන්න ඒ අයත් එක්ක ගිය ගමන්වලදී SLT ආයතනයත් එක්ක මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මම තේරුම් ගත්තා
මම දකින මානෙ විද්‍යාවෙන් මම දකින මානෙ කලාකෘතියක් බවට පත් කරද්දී අපි කොච්චර කතිකාවතක් ඇති කර ගන්න ඕනේද කියලා. ඒ කතිකාවතේ අවසානය තමයි මේ කැලැන්ඩරය. ඒ වගේම තමයි ඒ කතිකාවත හරහා මම තේරුම් ගත්ත. දැන් මම මේ කතා කරන්නේ ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක් මට SLT ආයතනයේ හරහා මට ලං වෙන එක. ඒ අයත් එක්ක කතා කරද්දී මට තේරුම් ගන්න හම්බුණා නීල පරිසර පද්ධති ගැන ඒ අය උතුල වුණත් තියෙන්නේ යම්කිසි ප්‍රමාණාත්මක දැනුමක් පමණයි. එහෙමනම් අපි එතනදී තමයි තීරණය කරේ අපි මේ වසරේ මේ කැලැන්ඩරය මෙතනින් මේ දින දර්ශනයේ පොතක් බවට පත් කරමු කියලා. නුදුරු දිනයකදී නීල පරිසර පද්ධති මොකක්ද කියන එක සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් පොතක් බවට පත් වෙලා එන දවස ගැන මම ඇත්තටම හිනමවමින් ඉන්නවා. මාචාතු වික්ට වචන කතා කරන්නත් ඕනේ. මොකද අපි අර රූපාව දැක්ක ඒ කැලැන්ඩරේ චිත්‍ර. ඉතින් මේ තාමත් කාර්යබහුල ජීවිතයක් මැද අපිත් එක්ක පැය 6-7 ඉඳලා මේ චිත්‍රවල අර අර ඒ ස්වභාවික බව රැක ගන්න පණුව කාපු තැන් තියනවා නම් ඒක ඒ විදිහට බඳලා තියෙනවා. ඒකට ආවේනික වෙච්ච එක ස්වභාවිකයි. ඉතින් එච්චර කැපවීමක් කරව ඒ දායකත්වයක් තිබෙන්න අපි තාමත් මාච विद्याव तीर कलाव तीर ओ विद्यावाई कलावाई देखट ताक्षणमदी मोबिटेल आयतने विद्या तिबुना तेरा कलाव को तिबुना तेरा ताक्षण मेक मिनी अतर बैना ඔය කාරණාව කරපු ආයතනයක් විදිහට අවසන් වශයෙන් මුණගේ පණිවිඩයක් ද උපදෙන්න මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ දැන් අපි කවුරු රැහුවත් ඔබලා පරිසරය පැද්ද කියලා අපි කියනවා යාවට තියෙන අපේ ගහකුල ඒ ටික එතන පොඩි වැඩීමක් වෙලා තියෙනවා අපි ඒ දියදියට අපිවත් අතුලත් කරගන්නේ නැහැ වටපිට ඉතින් අතුර පරිසරය වෙන්න ඕනේ අපි එකම පරිසරයට ආදරය කරන්න ඕනේ ඉතින් SLT මොබිටල් ආයතනය මේ කඩොලාන තේමාව යටතේ ඒ සම්බන්ධ අපිට ගන්න පුළුවන් පුංචි ප්‍රයත්නයක් දරුවා. ඉතින් ඒක දිහා මේ වැඩසටහන බලාගෙන ඉන්න තනි පුද්ගල වේනා සමූහ වේනා ආයතන වේවා මේ ගැන පැහැදිලා අපිටත් වැඩි හොඳට මේකට සම්බන්ධ වෙලා මේකට මේ 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 මේකට රුකුල් දීමක් කරනවා නම් අපිට SLT මොබිටල් ආයතනයේ සියුම් ආඩම්බරයක් තියෙනවා. ඉතින් එවැනි සිතුවිලි සියලුම දෙනාගේ හිතේ ජනිත වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මහාචාර්යතුමීගාට අපි යමු ජයනි. ඔබතුමීට කොයි වගේ පණිවිඩයක්ද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ වෙලාවේ දෙන්න තියෙන්නේ? සෝබා දහම පරිසරය ආරක්ෂා කරගන්න කියන කාරණාව SLT මොබිටල් එකට වෙලා. ඉතා සරලව කියනවා නම් පරිසරය කියන්නේ අපි තමයි පරිසරය. පරිසරයේ ජීවත් වෙන අපිට පරිසරයේ ගඳ සුවඳ ලස්සන स्पर्श क्रीम में सियाल में एक जीवत्वें पुलुवन विधियत अभी परिसरेट आयुतु ए यामत हेकियावक नतिनम इवनि अवस्थावक मेवगे दिनदर्शन कुब परिसरेट एकतु करनो लंग करनो मेक विंदिन्न मे विंदला मे परिसरेट आदरे करन्न मे रटे परिसरेट आदरे करन कंडायमक बिहुनु दवसकट तमई අපේ ලංකාවේ පරිසරය රැකෙන. ඒකට මම හැම කෙනෙකුටම ඉතා ආදරයෙන් ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. ඒ වගේම මම මේක අවස්ථාව කරගන්නවා SLT මොබිටෙල් ආයතනයට ස්තුති කරන්ද මේවර තේමාවට කඩුලාන තෝරා ගැනීමට. බොහොම ස්තුතියි. එතුමියටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී අද දවසේ අපේ සුන්දර ශනිදාවට එකතු වෙලා ඉතාමත් වටිනා කාර්යයක් ඉටු කරන ආයතනයකුත් එක්ක මේ පණිවිඩය වැඩසටහන හරහා අපේ සමාජයටත් එකතු කිරීම වෙනුවෙන් වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මෙතනට බොහොම ස්තුතියි අයිබෝවන්. ඒ සමගම අපේ ස්තුතිවන්ත වෙන්න බලාපොරොත්තු වෙනවා මේ සුවිශේෂී කාර්යයුත්ත කාර්යය සමාජගත කරන්නට වසර ගණනාවක් වසර 20කට වැඩි කාලයක් දැන් මේ කටයුත්ත කරගෙන යනවා එක එක තේමාවන් එක එකයි වටිනාකම තියෙනවා මේ වර කඩලාන පිළිබඳව තේමාවක් එකතු කරගෙන එතුමා අර කිව්වා වගේම සමස්ත ආයතනයේම අයගේ අදහසුත් එකට එකතු කරගෙන මේ කටයුත්ත කරන SLT මොබිටල් සාමාන්‍ය අධිකාරී අලවි සේවා අනුර සූර්යාර්චි මහත්මයායි අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ඔබතුමාට බොහොම ස්තුතියි අද දවසේ ආවට අයිබෝවන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.